අයිබෝන් මම අද 2017 උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න අංක 1 සිට 6 දක්වා ආර්ථිකයක් හැඳින්වීමට අදාළ ප්‍රශ්න 6ක් සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්නය පහත සඳහන් දෑ අතුරෙන් නිෂ්පාදන සාධකයක් නොවන්නේ කවරක්ද? ස්වභාවික සම්පත් සියලුම ස්වභාවික සම්පත් භූමිය විදියට සලකනවා. එහෙමනම් මේක නිෂ්පාදන සාධකයක්. මානව සම්පත් ශ්‍රමයේ සහ ව්‍යවසායකත්වයේ එකතුව මානව සම්පත්. මානව සම්පත් නිෂ්පාදන සාධකයක් ලෙස යොදා ගන්නවා. ප්‍රාග්ධනය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද සියලුම නිෂ්පාදන ආධාරක ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය යොදාගෙන විභාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා නිෂ්පාදන සාධකයක්. මුදල් ආර්ථික විද්‍යාවේදී මුදල් නිෂ්පාදන සාධකයක් විදිහට සලකන්නේ නැහැ. විශේෂයෙන් මුදල් අපි ප්‍රාග්ධනය විදිහට සලකන්නේ නැහැ. හේතුව මුදල් නිෂ්පාදන සාධකයක් ලෙස භාවිත කළ නොහැකි. හැබැයි මුදල් යොදාගෙන නිෂ්පාදන සාධක මිලදී ගත හැකි. එවනම් මේක තමයි නිවැරදි පිළිතුර. මුදල් व्यवसायकत्वय निष्पादन साधकयक्. प्रश्नांक देख हिंग काम पिलिबंद प्रश्नय पवतुने संवाद मेविन पवतना आर्थिक यानि प्रमने में हिंग काम असीमित मिनिस उर्मनावंट सापेक्षव पवतना संपत्तलेति हिंग काम सीमित भाव आर्थिक संवर्धने संवर्धने विमिन पेवतना मे आर्थिक दिखटम पुद कारणावक एक निशा पलविनी वरणय वरदी दिख पवतने वृंदपल आर्थिक अनुभवनी दिखट मे हिंग काम वृंदपल आर्थिक अकुना मिश्र आर्थिक अकुना विधानगत आर्थिक अकुना हिंग काम की प्रश्नय सियलूम आर्थिक अंट पुद प्रश्नयाक නිසා මේක එන්නේ නැහැ. තුන්වෙනි එක පවතුනේ භාණ්ඩ හා සේවාහන මිල ගණන් ඉතා අධික බැවිනි. අපි මිල ගැන කතා කරන්නේ නැහැ හිඟ කමේදී. හිඟ කමේදී කියන්නේ අපේ අසීමිත මිනිස් වර්මනාවන්ට සාපේක්ෂව පවත්නා සම්පත් හිඟයි කියන එක සීමිතයි කියන එක. එහෙමනම් මිල ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මේකත් වැරදි. දැනට පැවතිය හැකි උවද आर्थिक वृद्धि समग एय बहर वी अनुत अभी आर्थिक वृद्धिया कत्पत्कर निष्पादन दारितावे कालया समग वर्धने करगत्ता मे हिंग खम कियन प्रश्न निराकरणे विन्निने अपे उमनावन असीमित वन ताकल एहमना मेकत वरदी इलंगे क पवतने संपत् सीमा सहित बैविनी एक हरे अपे उमना वंट सापेक्ष पवतना संपत् सीमित निसत्तमाय हिंग कमकीन प्रश्नय पैनगिने एहमनाम निवरदि वरणय पस्वन वरणय. प्रश्नांक तुन निष्पादन हैकिया वक्रयक निर्वाणे किरीमेदी पहत संधान दया तुरेन कावरक उपकल्पने करनु लभेद. උපකල්පනය කරනු ලැබේද? 1. ආර්ථිකයේ තම සම්පත් අකාර්යක්ෂම ලෙස උපයෝජනය කරයි. අපි කියන සියලුම සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කරනවා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියනවා කියලා අපි උපකල්පනය කරනවා. එහෙමනම් මේක පරිදි සම්පත් පූර්ණ උපයෝජනය කරන්නේ පෞද්ගලික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා පමණි. අපි එක භාණ්ඩයක් පමණක් නිෂ්පාදනය කරන්න සම්පත් පූර්ණ උපයෝජනය කරනවා කියලා කියන්නේ නැහැ. සියලුම සම්පත් පූර්ණ ලෙස උපයෝජනය කරනවා කියලා කියනවා සියලුම භාණ්ඩ නිෂ්පාදන සම්බන්ධයෙන්. එවනම් මේකත් වැරදි. පූර්ණ නිෂ්පාදනය නම පූර්ණ සේවා නියුක්තිය සාක්ෂාත් කරගනේ. අපි කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එහෙමනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්පත් කරගන්න නම් පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය යන
කොන්දේසි දෙකම සාක්ෂාත් කරගත යුතුයි. එමනම් මේක එන්නේ නැහැ. හතර නිෂ්පාදන තාක්ෂණය නවිනස්ස පවති. එක නිවැරදි අපි කියනවා පවත්නා තාක්ෂණයේ භාවිතයට ගන්නවා. ඒ තාක්ෂණය සලකා බලන කාල සීමාව තුළදී නවිනස්ස පවතිනවා කියලා අපි උපකල්පනය කරනවා. එහෙමනම් මේක නිවැරදි. පහ ආර්ථිකයේ උද්දමනයක් නොපවති. උද්දමනයේ උපකල්පනයක් විදිහට අපි ගන්නෙ නෑ. එහෙමනම් නිවැරදි පිළිතුර අංක 4 නිෂ්පාදන තාක්ෂණය නවිනස්ස පවති. ප්‍රශ්න අංක 4 කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාව අත්පත් කරගත් විට මම ඔයාලට මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මේ විදිහට නිරූපණය කරලා තියෙනවා. 1. වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ නොහැකි වේ. අපි බලමු. දැනට මේ ආර්ථිකය නිෂ්පාදනය කරන්නේ Y භාණ්ඩ මේ ප්‍රමාණයක් සහ X භාණ්ඩ මෙන්න මේ ප්‍රමාණය. අපට එක භාණ්ඩයක නිෂ්පාදනය ඒ කියන්නේ X භාණ්ඩ නිෂ්පාදනය මේ දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය වුණොත් අපට සිද්ධ වෙනවා Y භාණ්ඩ මෙන්න මේ ප්‍රමාණය දක්වා නිෂ්පාදනය අඩු කරලා X භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්න. එහෙම වුණොත් බලන්න Y භාණ්ඩ නිෂ්පාදනය කැප කරන්න ඕනේ X භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්න. එහෙමනම් මේ කියන පළවෙනි වරණය වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ නොහැකි වේ. නොහැකි Y භාණ්ඩ නිෂ්පාදනය අඩු නොකොට X භාණ්ඩ නිෂ්පාදනය වැඩි කළ නොහැකි. එහෙමනම් මේක නිවැරදි. අපි ඊතරේවත් බලමු. එක් භාණ්ඩයක නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය එම භාණ්ඩයේ මිලට සමාන වේ. මේකෙන්නේ සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය අත්පත් කරගෙන ඉන්නවනම් ආන්තික පිරිවැය එම භාණ්ඩයේ මිලට සමානයි. එහෙමනම් මේක වැරදි. තුන්වෙනි කරුණ සියලුම ඍණ බාහිරතා බැහැරව ගොස් ඇත. මේකත් වැරදි. සමාජයට වඩාත් උවමනා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා සම්පත් බෙදා වෙන් කෙරේ මෙය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නෙමෙයි බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය. මේකත් වැරදි. පහ සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත්වේ. මේකත් වැරදි. එහෙමනම් නිවැරදි පිළිතුර අංක 1 වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ හැකි නොවේ. ප්‍රශ්න අංක 5 කුමක් නිෂ්පාදනය කරන්නේද සහ කා සඳහා නිෂ්පාදනය කරන්නේද යන මූලික ආර්ථික ප්‍රශ්න අවශ්‍යයෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක බැඳී පවතී. මක් නිසාද යත්. එතකොට මෙතනදී කුමක් නිෂ්පාදනය කළ යුතුද කියන ප්‍රශ්නයෙන් අදහස් වෙන්නේ සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ගැටලුවක්. කා සඳහා නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නයෙන් අදහස් වෙන්නේ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ගැටලුවක්. එහෙමනම් මේ දෙක එකිනෙක බැඳී පවතින්නේ ඇයි කියලා අහන්නේ. ඇයි බැඳී පවතින්නේ? මේ ආදායම් ව්‍යාප්තිය අනුව තමයි සම්පත් බෙදා වෙන් කිරීම තීරණය වෙන්නේ. ඒක නිසා මේ දෙක එකිනෙක බැඳී පවතිනවා. අපි බලමු උත්තර. වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා වෙනස් වෙනස් ඉල්ලුම් රටාවන් ජනනය කරන බැවින් ඒවාට අනුරූප වන ලෙස සම්පත් බෙදා වෙන් කිරීමේ රටාවන්ද වෙනස් වන බැවිනි. ඒක නිවැරදි. අපේ ආදායම වෙනස් වීම අනුව තමයි සම්පත් බෙදී යාම තීරණය වෙන්නේ. උදාහරණ විදිහට ආර්ථිකයේ ධනවත් අයගේ ප්‍රමාණය වැඩි වුණොත් එයාලා සුඛභෝගී භාණ්ඩ ඉල්ලුම් කරනවා. එහෙම වුණොත් ආර්ථිකයේ සම්පත් බෙදාවෙන් කරන්න ඕනේ සුඛභෝගී භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒකයි මේ කියන්නේ. වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා වෙනස් වෙනස් ඉල්ලුම්
රටාවන් ජනනය කරන බැවින් ඒවාට අනුරූප වන ලෙස සම්පත් බෙදා වෙන් කිරීමේ රටාවන්ද වෙනස් වන බැවින් එක නිවැරදි දෙක වෙනස් වෙනස් නිෂ්පාදන ශිල්ප ක්‍රම වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා ජනනය කරන බැවින් මේ ශිල්ප ක්‍රම ගැන කතා කරන්නේ කෙසේ නිෂ්පාදනය කළ යුතුද පිළිබඳ ප්‍රශ්නයෙන් මේ අහන්නේ කුමක් නිෂ්පාදනය කරන්නේද යන්න ඒක නිසා මේක වැරදි තුන සමාජයේ ආර්ථික වශයෙන් ප්‍රබල කණ්ඩායම් වෙත ආදායම් හා ධනය සංකේන්ද්‍රණය වී ඇති බැවිනි මේක ආදායම් බෙදියා මේ විෂමතාවයට ගන්න පුළුවන් හැබැයි මේ දෙක අතර බැඳී පවතිනවද කියන එක කියලා නැහැ හතර සම්පත් කාර්යක්ෂම ලෙස බෙදා වෙන් කිරීමෙහිලා වෙළඳ පොළ මත විශ්වාසය තැබිය නොහැකි බැවිනි මේකත් මේ ගැන අදහසක් දෙන්නේ නැහැ එකත් වැරදි පහ කිසියම් නිශ්චිත නිමැවුම් මට්ටමක් යදමල් විවිධ සංයෝජන ඔස්සේ නිෂ්පාදනය කළ හැකි බැවිනි මේක අපට ගන්න පුළුවන් සම්පත්වල විකල්ප භාවිතයන් විදිහට වගේ මේකත් ගන්න බෑ එහෙමනම් ඉවරද පිළිතුර පිළිතුරු අංක 1 වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා වෙනස් වෙනස් ඉල්ලුම් රටාවන් ජනනය කරන බැවින් ඒවාට අනුරූප වන ලෙස සම්පත් බෙදා වෙන් කිරීමේ රටාවන්ද වෙනස් වන බැවිනි ප්‍රශ්න අංක 6 වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්ය වනුයේ මෙන්න තින වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි කාර්යයන් තොරතුරු හා සංඥා සැපීමේ කාර්ය සානුබල සැපීම සලකනේ කිරීමේ කාර්ය එහෙමනම් අපි බලමු උත්තර වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්ය වනුයේ පළවෙනි වරණය ව්‍යවසාය උදෙසා වඩ වඩා ලාභ ජනනය කර දීම ලාභ ජනනය කර දීම මිලෙහි ප්‍රධාන කාර්යයක් නොවේ සානුබල සැපයීම කාර්යයක් ඒක වැරදි ආයෝජන ඉදිරි ප්‍රස්ථා තෝරා ගැනීම සඳහා කුටුම්බවලට මඟ පෙන්වීම මේක පුළුල් වශයෙන් විස්තර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ මේක ගන්නත් අමාරුයි තුන ඉල්ලුම් වක්‍රවල නම්‍යතාවය නිර්ණය කිරීම ඒක මිලෙහි ප්‍රධාන කාර්යයක් නෙමෙයි හතර ආදායම් ව්‍යාප්තිය උසස් කරලීම එහෙම දෙයක් මෙතන කියවෙන්නේ නැහැ මේකත් වැරදි පහ හිඟ සම්පත් විකල්ප අතර බෙදා වෙන් කරලීම මේ සම්පත් බෙදා වෙන් කිරීම අපි කියනවා සලාකන කාර්ය එහෙමනම් මේක නිවැරදි එක බෙදා හැරීමේ කාර්යය කියලාත් අපි කියනවා. එහෙමනම් නිවැරදි පිළිතුර අංක 5 සම්පත් විකල්ප අතර බෙදා වෙන් කරලීම. Thank you so much.